ආනු ශාසනාව. වැඩමවා හිඳින ගෞරවනේය දේශකාණන් වහන්සේ, කඳුබෝඩ ශ්‍රී සුමතිපාල නාහිමි සෙනසුන් අරණවාසේ, ආචාර්ය පෝජ්්‍යය පාද, පැලැන්වත්තේ ධහම රක්හිත ස්වාමෙන් වහන්සේ. ර්ම දශාවේ දායකත්වයන් කුරුණෑගල බෞද්ධාලෝක පාර පියතිස්ස ලොකු බාලසූරිය මහතා ප්‍රධහන පිරිස, උඩුගම්පල සනස පාර MH සෝමලතා මැතිණිය වාදදුව මාාවල දකුණ, තුෂාන් චන්දිිම පෙරේරා මහතා ප්‍රධාන පවුලේ සලු දෙෙන. මඩුගල්ල නූර්ිය HW පල මැතිණිය සහ, වයි එල්ලෙම් සේපාල මහතා ප්‍රධාන පිරිස. අගලවත්ත කිතුල් ගොඩ නැන්සි ගමගේ මාතාාව ඇතුළු පවුලේසිහු දෙනා. සැදැවතුනිේ ධර්මස්ත්‍රවණය සඳහා තිසරණ සහිත පංචසීලය සමාධන්වීමට අපි නමස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්ස. නමෝතස භගවතුූ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතෝ අරහතුෝ, සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරණංගච්චාමි බුද්ධං සරණංගච්ඡාමේ දම්මං සරනගච්චාමි දම්මං සරණංගච්ඡාමේ සංගහං සරනංගච්චහාමි සංගං සරණංගච්ඡාමේ දතියම්පි බුද්ධන් සරනංගච්චහාමි ති බුද්धං සරణangaచම දතිපි දම්මංసరangaచම दතිපි ධම්මంసරణangaచමි दතිපි සගhangసరangaచම दතිපි සගసరణangaచාම තතිපි බුද්धంసరangaచම තතිම්පි බුද්धంసరanga තතියම්පි දම්මං සරනංගච්චාමි තතියම්පි ධම්මං සරණංග්ඡාමි තතියම්පි සංගං සරණංගච්චහාමි තතියම්පි සංගංසරණංගච්ඡාමි සරනාගමනං සම්පන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්කහපදං සමාධයාමී පානාාතිපාතා වරමණී සික්කාපදං සමාධයාමි අදින්නාදාානා වේරමණී සිකා පදං සමාධයාමී අධින්නදානාවරමනී සික්කාපදං සමාධයාමි ආමේසු මිච්චාචාරාවේරමනී සික්ඛපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාවරමණී සික්කාපදං සමාධයාමි මුසාවාදාවේරමනී සිකහපදං සමාධයාමී මුසාවාදාවෙර සික්කාාපදං සමාධයාමි සුරාමේරය මජ්ජපමාදට්ටහනාාවේරමනී සික්කහාපදං සමාධයාමී සුරමේරය මජ්‍ය පමාදට්ටානාවෙරමනී සිික්කාපදං සමාධයාමි තිසරණේන සද්ධින් පංච සීලං දම්මන් සාදුකං සුරක්කිතංකත්වා අපමාදේන සම්පාදේත ආමබන්තේ සාධෝසාධසාදුු සමන්තාචක්කවාලේ සු අත්‍රග්චන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්මස්සවනකාලෝ අයංබදන්තා දම්මසවනකාලෝ අයංබදන්තා දම්මසවනකාලෝ අයංබදන්තා ශ්‍රද්ධාවන්ත කාරුුණික වාසනාන්ත පින්වත්නී මේ අවස්ථාවදිීත් ඔබ පැහැම දෙනාම උදාාරතුම් ධර්මශ්‍රවනමය ධර්මදේශනාමය, කර්මයකඒ දෙන්න අයි මෙ සූදානම් වෙෙන්න්නේ. ඔබලා ධර්මය ශ්‍රවණය කරමින් කුසල් රැස් කරගන්නවා පිං රැස් කරගන්න ස්වාමින් වහන්සේ ධර්මය දේශනා කරමින් කුසල් රැස් කරනවා පිං රැස් කරගනවා. ඔබාප දෙපිරිස එකතු වෙලා කුසල් කරන පින්කරන එක තමයි අපට පැවරිලාතියන ප්‍රධාන වගකීම බෞද්ධයන් වශෙන්. කල්ප ගානකින් සම්මා සබුදුවරේක් ලෝකෙ පහළ වෙච්ච වෙලාේ බොහෝම කාලෙකට පස්සේ මනුෂ්‍යයන් වෙලා ඉපදිච්ච අවස්ථාවේ. ඒ වගේ බොහොම අමාරුවෙන් බෞද්ධය වෙලා සැදැහැවත් බෞද්ධය වෙලා ඉන්න මේ අවස්ථාවල බාගත්ත වෙලාවේ. උපරිම වශයෙන් කුසල් දහම් රැස්කිරීම පින් කිරීම තමයි අපට පැවරලා තියන ප්‍රද්ධානම් භගකීම. ජීවිතයේ අනිත් සාර්ථකත්වයන් අනි සැපසම්පත් අනෙකුත් ඉලක්ක, ඒ සුල බැයි පත් නමුත් නිවන් මාර්ගයේ ගමන් කරන්න පහසුව තියන ජීවිතයක්. නිවන් මාර්ගේ ගමන් කරන්න අවස්ථාව තියන ජීවිතයක් ලැබෙන්න්නේ මේ දීර්ග සංසාරදි ඉතාම කලාතුරකින්. ඉතිං අපිට ඒ අවස්ථාව මේ ජීවිතයේදී ලැබිල තියෙනවා. ලෝකයේ මොනතරන් අර්බුද ප්‍රශ්න නොසතුරුදායක තත්ත්ව තිබුණත්. අපේ රටේමත් බොහෝ අර්බුද් අපහසුතා තිබනත් තවමත් අපට ඉඩකඩ තියෙනවා නිවන් මාර්ගයේ සැලකයුතු දුරක් ගමන් කරන්නේ. ඒනිසා මේ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. අනිත් අතර පින්වත්නී සියලු ප්‍රශ්න විසඳුණු. මුළුමනින්ම සුකිත මුදිත වෙච්ච. හැම පහසුකමක්ම තියන එහෙම යුගයක් උදාවේ කිය ලි බලාපොරොත් වෙනවා නම් ඒ නොම නාබලාපොත් එහෙම යුගයක් උදාවන්නේ නැහැ පින්වත්. ලේසියෙන් පසුගිය දෙදහස් පන්සිීය වස්සරක ඉතිහාසේ බැලු හාම. එහමනැත්තං ඊට කලින් බදුරජාන්හස ජීවමාන කාලයේ ඉන්දියාවති විච්ච පරිසරය බැලුවත් එහෙම රෝසමල් යහනාවක් වගේ නිවන්මාර්ගය යන්න පහසුවතිමුණු යුගයක් තිබුණ කියලා කියන්න හරිම අමාරුයි. සමහර කාල තිබිලතියන අදහාරමිකරජවරු ඉන්න. ආහාර පාන සුලබ කලට වැසි වසින සතුෘපීඩාඩු එහෙම අවස්ථා තිබිලතියෙන විටින් විට. ඒවනාට බොහෝ අවස්ථාතිබිල තියෙනවා අවාසිදායක තත්ව තියෙන. ඉතිං අපි බෞද්ධයන් වශයෙන් පහසුකම් තියෙන කාලවලත්, පහසුකම් නැති කාලවලත් කොයි කාලෙත් අවස්ථාව උපෝගී කරගෙන නිවන් මාර්ගය තුළ ඉදිරියට ගමන් කරන්න තරං බුද්ධිමත් වෙන්න ඕන. ඒවගේ මේ අද තියන යුගයත් අපි උපයෝගී කරගමු නිවන් මාර්ගයේ තවත් පියවරක් ඉදිරියට තැබීම සඳහා. අදදවසයේ ඔබලාට මාත්‍රකා වශයෙන් මතැබිවේ මේ ධර්ම දේශනායේ සම්මාවාචා කියන මාර්ගාන්ගය පිළිබඳ. ඒ මොකදෙහෙම කළේ අපි මේ ධර්මදේශනා එක්තරා අනු පිළිවෙලක් අනුව එක දිගට ධර්මදේශනා මාලාවක් වශයෙන් තමයි පවත්වගෙන යන්නේ. මුලින්ම් සම්මාධිට්ටිය පිළිබඳව නිවන් මාර්ගයේ නි අගේ වන සම්මාධිත්්‍යය පිළිබඳව දීර්ග වශයෙන් අපි සාකච්ඡා කරන්න ටෙදන සම්මාධිට්්‍යිය ආකාර දෙකක්තියෙනවා කිව්වා දසවස්තුක සම්මාධිත්්‍යයහමතන් ලෞකික සම්මාධිත්්්‍යය කියලකක් තියනවා ඒ සම්මාධිට්‍යය පිහිතා හිටියෙක්ෙනට ඊට වඩාහුසස් සම්මාධිත්්‍යයකට පත්වවෙන්න පුළුවන් චතුස් සච්ච සම්මාධිට්්‍යය චතුරාර සත්්‍යය සම්මාධිට්්‍යිය එඒම්මා දිට්ටින් යුක්තෙක් කියෙන එමත්ත නිවැරදි දැක්මෙන් යුක්තෙක්කෙන කල්පනා කරන ආකාරයක් තියෙනවා එගරි කියන්නේ සම්මා සංකප්ප කියලා ඒ අයටත අපි පැහැදිලි කළේ නෙක්කම් අව්‍ය පාදවිහිංසා කියන මේ සංකල්පනාවන් තුන කුස්සල සහකට යහපත් විතර්ග ඒ පිළිබඳවයි සම්මා සංකප්ප කියන මාර්ගාන්ගේ යටත අපි සාකච්ඡා කරන්නට එදුනේ දැඟ අද අපට පැවරිලා තියෙන්නේ සම්මා වාචා කියන මේ උතුම් මාර්ගාන්ගේ පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න. ඒ සම්මා වාචාව එම ත නිවැරදි වචනය ඇතිවෙන්න පින්වන්නේ නිවැරදි දැක්මක් තිය නිවැරදිව කල්පනා කරන එක්කෙනටයි. වැරදි දැක්මක් තියන වැරදි චින්තනයකින් යුක්ත කෙනෙක්ට නිවැරදි වච්චන කතා කිරීමක් සිද්ධ වෙන්න ඉඩකඩක් නැති තරම් පින්වන්නේ. නිවැරදි දැක්මක් තියන කෙනෙක්ට තමයි නිවැරදිව කතා කරන්න පුළුවන් කමති ඒ නිවැරදිව කතා කිරීම තමයි සම්මාවාච්චා කියල කියන්න ඒවගේ මේ සම්මා කියන වචනය අපි සැලගිල්ලට ගත්තමීට කලින් අවස්ථාවලදී ඒ වචනයෙන් අදහස් වෙනවා නිවැරදි කියන එක පමණක් නෙවෙයි පරිපූර්ණ කියන අදහසකුත්තිනවා උත්තුම් කියන අදහසක් තියෙනවා ඉතාමත්ම කුසල සහගතයි කියන අදහසකුත්තියෙනවා ඒවගේ බුදුවරුන්ට අයත් ආරයන්ට අයත් ප්‍රසංසනීය ආන එම කුසල සහගත ස්ුභාවයක් තමයි මේ සම්මා කියන වචනෙන් අදහස්වෙන්නේ. එතවට සම්මාවාචවාචා කියන වචන එමතන් කතාවන බුදුවරුන්ගේ කතා කරන විලාසය තමයි සම්මාවාචා කියන්නේ. රහතුන්ගේ ආර්යන්ගේ මාර්ගඵලලාබීන්ගේ කතාවිලාසය තමයි සම්මාවාචා කියල කියන්න. ඒවගේම පිරිපුන් කතාවිලාසය. නිවැරදි කතාවිලාසය. උත්මයන්ගේ ප්‍රසංසාාවට සුදුසුවන විදදි කතාවිලාසේ තමයි සම්මාවාචා කියල කියන්නේ ඒ සම්මාවාචා විතාමත්ම වැදගත් කාරණාවක් වෙන්නේ මේ වචචනය බුදුරජාන්ස තමන්ගේ පලවෙනීම ධර්ම දේශනාවිදි සඳාන් කර තියෙන් නිසා. බුදුරජාණන් වහස දේශනා කරනවට ආර්යශසාායක මාර්ගය එමතන් දුක්ක නිරෝධගාාවනී පටිපදා කුමක්ද කියලා උන්වහන්සේ සම්මාවාචා කියන වචනය පාවිච්චි කලා ඒවගේ උන්වහන්සේ පළවෙනි රහත් සැටනමට ධර්මය දේශනා කරන්න කියලා පිටත් කල්ලා යවනකොටත් ප්‍රකාශයක් කළා දේශේත භික්කවේ ධම්මන් ආධිකල්්‍යයානම් මජ්්‍යයේ කල්්‍යානම් පරිියෝසාන කල්්‍යානං සාත්තන් සභ්‍යන්ජනං කේවල පරිපුන්නම් පරිසුද්දම් බ්‍රහ්මචරියම් ප්‍රකාශේති කියලා. මහනනිි මුල යහපත්තු. එකනෙ ආරම්භ යහපත්තු ධර්මයක් දේශනා කරන්න. ඒගේ මජ්්‍යයේ කල්්‍යයාන මැද යහපත්තු පරිෝසාන කල්්‍යාන අවසානය යහපත්තු ධර්මයක් දේශනා කරන්න. ඒක අනේ බුදුරජාන් වහන්සගේ ධර්මය ආරම්භ අවස්ථයි වචන කීපයක් ඇහුවත් ඒත් නිවැරදි. නිවන පිණිසයි පවතිී. බුදුරජාණන් වහන්සගේ ධර්මය මැදහරියෙන් යමක් ඇහුවත් නිවැරදි නිවන පිණිසයි පවතින්නේ. යහපත පිණසයි පවතයන්නේ. යගැන් බුදුරජාණන් වහන්සගේ ධර්මය අගහරියෙන් යමක් යැහුවත් නිවන පිණිසයි පවතින්නේ යහපත පිණිසයි පවතින්නේ කුසලයක් ඇසුරු කරගත් දෙයක්ම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. මුල්ල මැද අග යහපත් වූ වචන තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නේ. ඒවගේම සාත්තන් සව්‍යන්ජනාන් කියලා වචන දෙගක්තිෙන සාත්තන් කියෙන අර්ථ සහිත අර්ථවත් වචන කතා කරන්න කියලා පල්ලවෙනිීම රහත් සැටනමට බුදුරජාන් වහන්සේ අවවාද කළවා. සව්‍යංජනන්ගේ වගේ ව්‍යන්ජන සම්පත්තියෙන් යුක්ත නිවැරදි වචන භාවිතා කරලා කතා කරන්න කියලා කිව්වා. සමරක් කලාට අපිට අද සමාජයේ දක්නට ලැබෙනවා කියන දේවල්වල අර්ථය නිවැරදි බවක් පේන්න තියෙනවා. හැබැයි පාවිච්චිකන්න වචචන සුදුසුන ත්‍රපිටකට ගැලපෙන්න්නේ නෑ. එමනත්තන් තේරවාදී සම්ප්‍රදායට ගැලපෙන්න්නේනෑ. බුද්ධ ශාසනයට අනුකූලනෑ රිත් මාර්ගයට අනුකූල නෑ ඒ විදිහ වචන පාවිච්ි කරනවා නමුත් අර්ථ සමරලාට හොඳ ගතියක් නිවැර දිගතියක් තියෙනවා. ඒග තවස් සමහරලාට අපිද දක්න ලැබෙනවා වචචන ඉතාම සුම්දරයි පිරිසිදුයි පැහැදිලි හැබැ ඒ වචන ගැලපෙන විදිහ අර්ථවත්නෑ අර්ථය අන්තර්ගත නැති සොඳුරු වචන කතා කරවා. ඒකත් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නෑ ි වචනයක් කතා කරනානම් ඒ වචචන අර්ථය නොඋත්යුක්ත වෙන්නට ඕන ඒවගේ නිවැරදි ව්‍යාකරණානුකූලව නිවැරදි භාෂාවය වහාරයෙන් යුක්ත නිවැරදිව කතා කරන්න කත් ඕන ඒකයි සාත්තන් සබ්‍යන්ජනාන් කිවේ ඒවගේ බුදුරජන්සි දේශනා කළ ේවල පරිපුන්නම් පරිසුද්දධම් බ්‍රහ්මචරියන් කියල වචන කීපිය ඒකාන්තෙන් පිරිපුන්නු ඒයි කේවල පරිපුන්නන් කියලා කිවේ පරි සුද්දංම් ඒකන පිරිසිින්දුවයි කිලු ටක් නෑ. ඉවත් කරන්නයක් නෑ මේ බුද්ධ සාසනෙන් බුද්ධ වච්චනවලින් ත්‍රිපිටකින් සූත්‍ර විනි්‍යයා අබිධර්ම කියනේ ත්‍රිපිටක ඉවත් කරන්න දෙයක් නෑ. පිරිපුන් කියලකිවේ අඩු පාඩුවක් නෑ. ඒකට එකතු කරන්න දෙයක් නෑ. බුදුරජාණන් වහසගේ ශාසනය මෙන්න මේ කොට සඩුයිමටික අප එකතු කරන්නට ඕනෑ ශාසනේටි කියලා එහෙම එකතු කරන්න දෙයක් නෑ. ඒකයි කේවල පරිපුුණන්නම් පරිසුද්ධන් කියලාකිවේ. එ බ්‍රහ්මචරියන් කියන වචනෙන් අදහස් කරන උත්තුම් ජීවිතය ප්‍රකාශ කරන නිවන් මාර්ගයේ ප්‍රකාශ කරන. අරිහත් මාර්ගයට අනුකූල වූ වච්චන ප්‍රකාශ කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ පලවෙනි රහතුන් වහන්සලා හැට නමට අවවාද කල්ලා හිටිය. එතවට ඒකින් තේරෙනවා වචන භාවිතය පිළිබඳව බුදුරජාන් වහන්සේ තමන්ගේ ශාසනය ආරම්භ කවස්ථාවදීම භික්ෂන් වහන්සලට මඟ පෙන්වල තියෙනවා මේ කරුණු ඇත්තෙම් ඉතාමත් වැදගත්වෙන්නේ වර්තමාන සමාජයේ ධර්මදේශනා දිහැ බැලුහාම ඉතාමත්ම සුර බැයි ධර්මදේශන රූපවාහිනි නාලිකා රාශිීක්තියනවා ධර්මය ගැන කතා කරන. ගුවන්විදිලි නාලිකාවල කතා කරනවා ඒවගේ YouTubeබ වගේ අන්තර්ජාල මාධ්‍යවල කතා කරනවා ධර්මය අහන්න ඉතාමත්න සුලභභවක්තියවා සැබහි මේ සාත්්‍ය සබ්‍යන්ජන කියන කරුණු ගැන බලද්දී. අර්ථවත් වචනමද ඒ කියන්න කියන කාරනාා ගැන බලද්දී අපට ගොඩාක් සතුට වෙන්න බැහැපවත්ේ. ඉතිං අපි ඒ හින්දා සැලකිලිමත්තුව එන්න ඕෝන මේ පිළිබඳව සම්මා වාචාව පිළිබඳ. නිවැරදි වචන භාවිතය පිළිබඳව. ඒ අටතේ බුදුරජාන් වහන්සේ දිරිපත් කරන පළවෙනිම කොන්දේසිීය පළවෙනි කාරණාව තමයි නිවැරදි වචනනං ඒවා, බොර නොිය මුසාවාදා වේරමනි, බොරුවෙන් වැල කියියු. බොරුුණන් ඒවා නිවැරදි වච්චන නෙවෙයි සම්මාවාචා නය. ඒගාවට කේලාම් නොවියයුතුයි. එකනෙකා තරහකරවන්න බිඳවන කොටවන සමාජය විසංවාදයට පත් කරන, පිරිස් බෙදන එබන්තු වච්චන නොවියයුතු. ගාට ප්‍රධාන කොටස ඉගාව, ශිත්‍රදධවන වචන නොවියයුතුයි. සි්‍රධන පරුස වචචන රළුුවචන නොවිය යුතුයි. ඒ ගඩ හතරවැනිකාරණාව හිස්වච්චන නොවිය යුතුයි. සමහරක් කලාටවි වචන කතා කරනවා මනිසු වචචන කතා කරවා ඉතාම මිහිරී බිනෝදය ඇති කරන සතුට ඇති කරන දේවල්. හැබැ ඒවා අර්ථවත්න මෙලොව යහපත පිණිස හේතුවෙන් එත්න ලෝ යාපත පිණිස හේතුවවෙෙන්න්න ඉත්න. ඒ වෙනුවට දෙලෝවටම අයාපත පිණිස හේතුවෙන්නත් පුළුව. කාය කාදමන වෙන වැදගත්දේකට යොදවන්න තියෙන කාලය අපතය වන ඒ වගේ වච්චන වෙන්න පුළුවන්. විශේෂම ජනමාධ්‍යන් දි බැලුහාම අර්ථ සූ්‍ය වච්චන විශාල වශයෙන් ප්‍රචාරය වෙනවා කියලා අපට කියන්න පුළුවන් දැකගන්න පුළුවන් කමතියනෙන ඉතින් බෞද්ධ පින්නොතුන් වශයෙන් මේ කාරවා දැනගනඉන්න ටඕන. එහෙම දැනගත්තොත් විතරයි වැලකිය යුතු දෙයින් වලකින්න පුළුවන්ෙන්. දැනගත්තොත් විතරයි යෙදිය යුතු දේහි යෙදෙන්න්න පුළුවන් කමතින්. එනිසා දැනුම ඉතාමත් මැදකයි. බුදුරජාංසිි දේශනා කරන්නේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයන් වදා. දන්න කෙනාට දකින කෙනාට, ආශ්‍රවයන්ගේ ක්ශයවීම වදාරමි කියනම්. නොදන්න කෙනට නොදකින කෙනාට නැවේ. දන්නේ නැත්තා දකින්න නැත්තං එයාට නිවැරදිවදීවල් තේරුම්ග්ඩ බෑ. නිවැරදිව තේරුම්ගත්තේ නැති කෙනා කෙලෙස් දුරු කරයි නිවන්මාර්ගේ යැයි කියහෙම බලාපොරොත්වෙන්න විදිහක් නෑ. එනිසා මේ කරුණු දැනගන්න එක ඉතාමත්ම අවශ්‍යයි වැදගත්. දැ බුදුරජාණන් වහන්සේ මේ සම්මාවාචාව, නිවැරදි වචන භාවිතය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා දේශනා කරලා තියෙනවා. කොහමද දේශනා කරන්නේ බුදුරජාන්සේ දේශනා කරනවා සම්මාවාචාව කොටස් දෙකකට බෙදෙනවා. කොහොමද ඒ සම්මා දිට්ටිය මත තමයි එක තීරණය වෙන්නේ. කොහොමද සම්මා දිිට්ටිය මත තීරණය වෙන්නේ. සම්මා දිට්ටිය තියෙනෙ එක්කෙනට තමයි පේන්නේ, මිච්චාවාචාාව මිච්චාවාචා වසේනුත් සම්මාවාචාව සම්මාවාචා වසයනුත්. ඒ මත තමයි සම්මාවාචාව ගොඩනැගෙන්න්නේ තීරණය වෙන්නේ. කෙනෙක්ට තෝරබේරගන්න බැරිනං මිච්චාවාචාව කියන මේකයි සම්මාවාචාව කියන මේකයි කියල එයාගේ සම්මාධිත්්‍යිය දුර්ුවවලයි පින්වාදී. එනිසා ඉස්සෙල්ලාම සම්මාච මිච්චාවාචා කියනක තෝර බේරගන්න ඕන. රස බුදුරජාණාසේ සම්මාවාචාව නැවත දෙකට බෙදෙනවා. කොහොමද අත්්‍යවිික්්‍යවේ සම්මාවාචා සාාසවා පුං්ඥභාගිය උපදිවේ පක්කා අත්තිවිික්කවේ සම්මාවාචා අරියා අනාසවා ලෝකුත්තර මක්ගංගා. ඒකයන්නේ මහනනි සම්මාවාචාවක් තියෙනවා ආශ්‍රව සහිත වූ පිනට නැමුණාව් උපදිවිපාක ගෙන දෙන්න ව්. ඒවගේ මහනනි සම්මාවාචාවක් තියෙනවා අනාශ්‍රව වූ ආර්ය වූ අනාශ්‍රවූ ලෝකෝත්තර වූ මාර්ග අංගවූත ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මාවාචාවක් තියෙනවා. ඔන්න විදියට සම්මාවාචාව කොටස් දෙකකට බෙදලා පෙන්න ලතියෙන. එකැනනි සෙල්ලාම මිච්චාවාචාවයි, සම්මාවාචාවයි මොකද්ද කියල පැහැදිලි කරගන්න ට ඕන. මේ පිනතුන්ට දැන්ටමත්තේ කාරණා පැහැදිලි මිච්චාවාචා කියල ැන බොරුකීම කේලාම්කීම පරුස වචනකීම සහ හිස් වචන දැන් එන් වැලකුණු එක්කෙන සම්මාවාචාවේ දෙනන බොරුවෙන් කේලමින් පරුස වචනයෙන් හිස් වචනයෙන් වැලකුණ එක්කෙන ඒ සම්මාවාචාවත් කොටස් දෙකකට බෙදෙන මොකදද ශාසවා පඥ්ඥභාගියා උපදිවේ පක්කා ආශ්‍රව සහිත වූ පිනට නැමුණවූ ඒවගේම උපදිවේ පක්කා උපදි විපාක ගෙන දෙන්න වූ. ඉරවස්සේ ඊගාවක තමයි අනාසවා ෝ අරියා අනාසවා ලෝකුත්තරා මක්ගංග ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාවාචාවක් තියනවා. ද අපි මේ පිළිබඳව ටික් සාකච්චා කර දැන් ඉස්සෙල්ලාම් පින් වන්නේ බොරුව කියන දේ හොදාාකාරෝ තේරුම්ගන්නට ඕන බොරුව ප්‍රහාණය කරන්න ම් බොරුවෙන් වලකින්න. බොරුව කියල කියන්නේ බොරුකි්ව පමණින්ම බොරුව කියන මේකයි කියල අවබෝධ වෙන්නේ නෑ මොකද බොරුව කියන්නේ. දැක්ක දෙයක් දැක්කෙ නැහැ කියලා කියනවා. නොදැක්ක දෙයක් දැක්කයි කියලා කියනවා. අහපු දෙයක් ඇහුන් නෑ කියලා කියන. නොහපු දෙයක් ඇහුනායි කියලා කියනවා. ඒවගේම නාසිේන් දිවෙන් කලෙන් දැනගත්ත දෙයක්, ත නාසේෙන් දිවෙන්කයින් මනසිං දැනගත්ත දෙයක් දන්නේ නැහැ කියලා කියන. නාසිෙන් දිවෙන්කයින් මනසිං දැනගත්ත නැති දෙයක් දන්නවාය කියන. ආන්නේ විදිහට කියලා ලෝකයා රවට්ටනය මුලාකරන එක තමයි බොරුව කියලා කියන්න. ගැන පරිස්සෙන් නොටනක් බොහෝ සුලබයි බොරු කියන්න සමාජයේ අපට අවස්ථා එලඹෙන එක. අනිත් සමහට අනිත් පෞ්කම් කරන්නේ නැති අයපවා බොරු කියන එක කරනවා මොකදඒක බොහම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නිසා. ඒවග බොහොම පහසුව බොරුව උපයෝගී කරගන තාවකාලිකව තමන්ව රැකගන්න පුළුවන් තමන්ව ආරක්ෂා කරගන්න පුළුවන්. තමන්ව පරිස්සං කරගන්න පුළුවන් ොරුව උපෝගී කරගනේ නිසා කිසි අධිමදි කිරීමක් නැතුව පසුබැසීමක් නැතුව බොරු කියන්න මිනිස්සු පෙළඹෙන ගතියක් තියෙන. ඉතිං බොරු කීමත් ස්වරූපය තමයි ඔොය මම කිව්වේ දැක්ක දෙයක් දැක්කින් හැ කියනවා. දැක්කින් නැති දෙයක් දැක්කයි කියනවා. ඇහුණු දෙයක් ඇහුන් නෑ කියනවා. ඇහුන් නැති දෙයක් ඇහුනයි කියනවා. දන්න දෙයක් දන්න නැහැ කියනවා. නොදන්න දෙයක් දන්නවයි කියල්. ඔන්න ආකාරයට කතාකිරීම තමයි ප්‍රධාන වශයෙන්ම බොරුව කියනකින් අදහස් වෙන්නේ. ඒ ගැන බුදුරජාන් වහන්සේ තවදුරටත් පැහැදිලි කල්ලා තියවා. කොහද ඒ බොරුකීම හරියටම කරන්න එහමත සිද්ධ වෙන්නේ කොහොමද කියලා. බුදුරජාන්ශේ දේශනා කරන බොරුකීම දුරලලා බොරුකීමෙන් වැලැක්කේ වෙයි. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. ඇත්ත කියන සුළූයේ. ඇත්තෙන් ඇත්ත ගලපා කියන සුළූයේ. තහවුරු පිහිටි වචන ඇත්තේ. ඇදහ යුතු කතා ඇත්තේ. ලෝව නොරාටන්නේ මෙන්න මේක තමයි බොරුවෙන් වැලකීම කියලා කියෙන. අර කලින්කයා විදියට නොදැක්ක දේවල් දැක්කා කියලාදී වශයෙන් කියනවා වෙනුවට සත්‍ය කතා කරනවා. ඇත්තිං ඇත්ත ගලපමින් කතා කරනවා. තහවුරූ වචන තියනවා. ස්ටිරසාර වචනතියන වචන වෙනස් කරන්නේන. ඉතිං අන්නේ විදියට බොරුව සහ බොරුවෙන් වැලකීම කියන දෙකම අපි බෞද්ධයන් වශයෙන් තේරුම් ගන්නට ඕන. ගයාට තේරුම් ගන්නට ඕන රණාවක් තමයි සම්මාවාචාව පිළිබඳ කතාකරද්දි කේලමින් වැලීම. කේලම කියන කාරණාවත් බුදුරජාණන් වහස පැහැදිලි කල්ලදී ලතින මොකද මේ කේලම කියල කියන්න කියලා. ඒ ගැන සඳහන් වෙන්නේ මෙතනින් නහගන ගිහිල්ලා වෙන තැනක කියනවා මේ දෙගොල්ලු බේදකිරීම සඳහා. එතනින් නහගනැවිල්ලා මෙතන කියනවා, දෙගොල්ලු බේද කිරීම සඳහා. අන්න විදිහට සමගිව ඉන්න අයව බේද කරන එක තමයි කේලමේ ප්‍ර්ධාන ස්වභාවේ. ඒ ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන වචනවලින් කියවා කොහොමද කියලමින් වලකීම කියන එක සම්බන්ධය. පිසුුණං වාචං පහාය පිසුනාවාචා ප්‍රහාණය කල්ලා පිසුනාය වාචාය පටිවිරතෝ පිසුන වචනයෙන් වැලකුණේවෙයි. ඉතාෝ සුත්වාන අමුත්‍ර අක්කාතා මේ සංබේදාය. මෙතනින් අහගන ගිහිල්ලා එතන කියන්න මේ ගොල්ලංව බේදකිරියීම පිණිස. අමුත්‍රවා සුත්වා ඉමේසං අක්කාතා අමුසං බේදාය. එතනින් අහගනයවිල්ල මෙතන කියන්න මේ අයෝ බේදකිරීමම් පිණිස. ඉති බින්න බින්නානංවා සන්දහතා. මෙසේ බිඳුණු අයව සමගි කරන. සංහිතානංවා අනුප්පදාතා. සමගි වෙලා ඉන්නයට රුකුල් දෙෙනවා සමගයට සහයෝගයේ දක්ව වනවා. සමගගාරාම සමගී ඇලිල ඉන්නවා. සමග්ග රතෝ ඒත් සමගිය ඇලුණු කෙනෙක් බවට පත්වෙනවා. සමග්ග නන්දිින් සමගිය ගැන සතුටු වෙනවා. සමග්ග කරණින් වාචන් භාසිතාහෝති සමගිය ඇති කරන සුල්ලු වචන කතාගන්නා. අන්නෙහෙම තමයි කේලම සහ කේලමින් වැලකී සිටීම පිළිබඳව අපි තේරුන්ගන්නට ඕනෑ. බේද කිරීම පිණිස කතා කරනාන එකම. බේදකිරීම පිළිබඳව කතා කරන්නේ නැත්තුව සමග කිරීම පිළිබඳව කතා කරනානම් ඒක කේලමින් වැලකීම. ඒගහට බුදුරජාන් වහන්සේ පරුස වචනය ගැනත් පැහැදිලි කරනවා. පරුසංවාචන් පහයි. පරුසාය වාචාය පටිවිරතෝති. පරුස වචනයෙන් වැලකිලා පරසු වචනය දුරුකරලා යාසාවාචා නෙලා, කන්නසුකා, පේමනීය, යම් මේ වචනයක් කනට සුවයලවනාද. ප්‍රේමනීයද. හදයංගම, හරදයාංගමද. පෝරී නගරේ ජීවත්වෙන දියුණු මිනිස්සු කතා කරන වචචනද. බහුජන කන්තා, බොහෝ දෙනාට කාන්තද. බහුජන මනාපා බොහෝ ජනතාවට මනාපද. අතාරූපිං වාචන් භාසිතාහෝති එබඳුඌූ වචන කතා කරන්නේ අන්න විදිහයට තමයි පරුස වචනය සහ පරුසු වචනයෙන් වෙංවීම පිළිබඳව බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන ආකාරය. පරුෂ වචනය කියන්නේ පැහැදිලි සිත රිධවන වචන. අනිත්කෙනාගේ ඇ මානසික දුකක් අනික්කෙනාට දෙන වන තමයි පරුස වචන කියලකන් අනිත් හම්පා කරවන කුපිත කරන සිත රිද්ධන ඒ වගේ වචන තමයි පරුස වචන කියන්න ඒවා අසභ්‍ය වචන වෙන්නත් පුළුවන්. සමහරක් කලාට ඉතාම සබ්‍ය වගේ පේන. ඉතාම මුරුදුමලොක් වගේ පේන. තාම සිනිදු වචචන වගේ මතුපිටින් පේන වචන වෙන්නත් පුළුවන් තාම සිනිදු වචනගේ මතුපිටින් පේන වචන. ඇහිලා උුණනාත් කෙනෙගගේ සිතරේ දෙනානාම්. එත සිත රිදවීමේ චේතනාවෙන්න්නං ඒ මොලොක් වච්චන කියන්නේ ඒවත් පරුස වචන ගනටම දාන්න පුළුවන් පින්. සමහරක් වෙලාට අපිට කියන්න පුළුවන්. මෙයා හරීම හොඳ දානපතියෙක්මි. මෙයා අනිත්තායට දෙන්නේ නැත කියන වච්චනය විතරයි. කියලා එහෙමකි ූහම අ ධානපතියෙක්නේ කියලා කියන එක බොහොම රුදු විදිහයට අපිට කියන්න පුළුවන් නමු. ඒ අහන පුද්ගලයාගේ සිත්ත රි දෙන්න පුුණ ඒක එක්තරා විදිහක පරුස වච්නය අන්නේ විදිහයට මේ සමාජයේ මිනිස්සු බොහොම මිහිරී වච්චන වගේ වච්චන කියනවා නමුත් ඒ වචන අහගෙනන ඉන්න පුද්ගලයාන්ගේ සිත රිදවීමේ චේතනාවන්න අගේ වච්චන කියන්නේ ඒවා පරුස වචන කියන ගොඩටම තමයි දාන්නවෙන්න. තටර අසබ්‍ය වච්චන වමන මේ පරුස වච්චන කියන්නේ ඒත් පරුස වච්චන තම ඒ පැහැදිලිවට රිද්ධවීමේ හිංසාකිරීමේ පෙනුමතියෙනවා ඒවා විත්තරක්මනවෙ පරුස වචන කියන්නේ ඉතාම සිනිින්දු මුෘුදුම ලොක් සොරෙන් කතා කරන වච්චන වුණත් අනිත් කෙනාගේ සිත රිද්දවීමේ චේතනාව තියෙනනා අන්නේඒවා පරුස වච්චන ඉතින් අන්නේ පරුස වචනින් වැලකීම තමයි සම්මා වාචා කියල කියන්නේ ඒ එකක් ඉගාට සම්මාවාචා ගැන කතා කනොට අපි දැනගන්නට ඕන සම්ප්‍රප්පලාපේ සහ සම්ප්‍රප්පලාපයෙන් වැලකීම කියන එක. සම්ප්‍රප්පලාප කිය ගැනඒ වචනය ගැන කතා කන්නකොට අපිට එක පාර්ට මතක්ෙනවා දෙතිස් කතා කියනේවා. රාජකතා, චෝරකතා, මහාමච්චකතා, ඉත්තිකතා, පුරිසකතා, කුමරකතා, කුමරි කතා, නගරකතා, ගාමකතා, වීතිකතා, ආධී වශයෙන්. සාමාන්‍යෙන් මේ ලෝකයේ මාධ්‍යවලත් මිනිස්සුත් කතා කරන බොහෝ කතා මේ දෙතිස් කතා ඇතුළට දාන්න පුළුවන්. ඒවයේ යම්කිසි යහපතක් ඒවා අපට යහපතක් සිද්ධ කරලා දෙන්නේ නෑ. ඒවා අපේ කාලේ නාස්තිකරන එක විතරයි සිද්ධ කරන්නේ. වෙන වැදගත් වැඩකට ඒ දෙන්න තියෙන අවස්ථාව ඒ දේවල්වලින් නැතිවෙලා යනවා. වෙන උසස් කුසලයක් කිරීමේ අවස්ථාව සම්ප්‍රප්පලාපවලට වැය කරන කාලේ සහ අවධානය ගැන බලද්දී නැති වෙලායන. විශේෂම අට්ටවා මේ සම්ප්‍රප්පලාප ගැන කියනවට පැදිලි කල්ල තියෙනවා. රාමායනේ මහාභාරතාදී කතාකර කර අහාහා ඒව කියව කියව ගැන සාකච්ඡාරර කාලේ නස්ති ගන්නාන ඒවායිති වෙන්නේ මේ සම්ප්‍රප්පලාපා කියනෙට. නමුදද අද කාලේ බෞද්ධෝ පවා ඒ වෙනුවෙන් විශාල කාලයක් වැෑකන මක ඒවා ඇතිෙන යම්කිසි ආශ්වා දෙයක් ලෞකික ආශ්වාදයක් කතා රසයක් තියෙනවා එනිසා පෑගනං දවස් ගනන් ඒ කතන්දර කියව කියව ඒව ගැන සාකච්ඡා කර කර ඒවැ චරිත පිළිබඳව සාකච්ඡා කර කර කාලය අප තේව වනක් ඉතින් එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි නමුත් මේ සමාජයේ ජීවත් වෙනකට බොහෝ දෙනා ඒවයේ නිමග්න වෙලා ඉන්න නිසා අපි එක පාර්ට ඒවත් එක්ක හැප්පෙන් යන නැතුව පරිස්සමෙන් මධ්්‍යස්තව ඒව බැහැර කරන්න කටයුතු කරන්නට ඕනෑ. ඉතිං බුදුරජාන්සේ දේශනා කරවා ඒවිදිහේ කාලය විනාශවෙලා යන තමන්ගේ වටිනා වෙනදයකට යොමු කරන්න තිබුණු අවස්ථාව නැතිවෙලා යන කතා කතා කරනවා වෙනුවට සම්ප්‍රප්පලාපෙන් වැලකිල සම්ප්පලාපම් පහාය සම්ප්‍රප්පලාපය ප්‍රහාාණය කල්ලා. සම්පප්පලාපා පටිවිරතෝහෝති සම්ප්‍රප්පලාපයෙන් වැලකිලා කාලවාදී සුදදුසු එකනේ කාලට අවස්ථාව සුදුසු දෙයක් කතා කරන්න ටඕන භූතවාදී ඇත්ත දෙයක් කතා කරන්න ටෝන සැබැවින් තියන දෙයක් අත්තවාදී අර්ථවත් දෙයක් කතා කරන්න ටන ධම්මවාදී, ධර්මයට අනුකූල දෙයක් කතා කරන්නට ඕන. විනයවාදී, විනයට අනුකූල දෙයක් කතා කරන්නට ඕන. නිධානවතින් වාචම් බාසිතා හෝත. සිතේ නිදහන් කරගන්න සුදුසු. සිතේ තැන්පත් කරන්න සුදුසු වචනයක් කතා කරන්නට ඕන. එයෝග කාලයේ පිළිබඳ සැලකිල්ලෙන් යුක්ත සාපදේශ. ප්‍රදේශවත්ව ඒ කියන්නේ ඉමක් හොනක් නැතුවනෙවෙයි ඉමක් කොනක් ඇතුව කතා කරන්නට ඕන. ඒගේ පරියන්තවතින් ඒකෙන් අදහස්වෙන්නෙත් ඒකයි පර්යන්තයක් ඇතුව. ඉවරයක් ඇතුව දෙයක් කතා කරන්නට ඕන. අත්ත සංහිතන් අර්ථ සංහිත දෙයක් කතා කරන්න ඕන ආන්නේ ඉදිහට කතා කරන්න නම් තමයි සම්ප්‍රප්ලාපෙන් වැලකිලා සම්මාවාචාව සම්පූර්ණ කන්න කෙනෙක් බවට පත්වෙනි. අපි දන්නා යම් යම් අපේ ආශ්වාධනීය දේවල් සතුටු දායක දේවල් එහමනැත්තන් අපි ප්‍රිය කරන දේවල් කතා කරන්න ගිහාම ඉමක් කොනක් නැතුව කතා කරන. ආන්නඒක හොඳ නැතිදය. සමහරයිවා සංගීතයට කැමති ඉතිං එගොළු සංගීතය ගැන කතා කරන්න ගිය අනිත් වැඩ පිරිහලාගෙන ඉමක් කොනක් නැතුව කතා කරන. සමහරු ක්‍රීඩාවට කැමති. ක්‍රීඩා ගැන කතා කරන්න ගිහාම ඉමක් කොනක් නැතුව ක්‍රීඩාාව ගැන කතා කරන තමගේ වැදගත් වැඩ පිරිහිලා යහා. සමහරු කැමති දේශපාලනයට දේශපාලනය ගැන කතා කරන්න ගිහාම ඉමක් කොනක් නැතුව කතා කරනවා. සමහරු කැමති නොයෙක් අත්්භහූත දේවල් ගැන කතා කරන්න. ඉතින් ඒ දේවල් ගැන කතා කරන්න ගිහාම ඉමක් කොනක් නැතුව කතා කරනවා. ආන්නේක හොඳ නැති දෙයා. අපි යමක් කතා කරනවන ඉමක් කොනක් ඇැතුව කතා කරන්න ටඕන. එයගම බුදුරජනනිස්තක් වැදගත් වචන කිව්. නිධානවතින් වාචම් භාසිතා හෝත. සිතේ නිධහන් කරගන්න සිතේ තැම්පත් කරගන්න සුදුසු වචනයක් කතා කරන්න කියලායි. බුදුරජාන්හන්සේ දේශනා කරන්න. මතකතියාගන්න සුදුසු දෙයක්. නැවත නැවත සිහි කරන්න සුදුසු දෙයක් කතා කරන්න කියලයි බුදුරජාන්සේ දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේමත් කතා කන්න විදිහ ගැන අපිට බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරලා තියවා. ඒ කතා කරන දේවල් ගෙන බලද්දී බුදුරජාන් වහන්සේ යන් තතාගතෝ වාචන් ජානාති අභූතන් අතච්චං අනත්්‍ය සංහිත සාච පරේසං අපිිය ආමනාපා නතන් තතාගතෝ වාචන් භහස තතාගතයන් වහන්සේ දන්නවානං යම් වචනයක් අභූතයි එකන අබුහූතයි ඇත්ත වශයෙන් නැතිදයක් අතච්චයි තත්ත්ය නෑ ඒවගේම අනත්ත සංහිතන් අනර්ථ සංහිතයි සාච පරේසං අප්‍ය අමනාපා. ඒවගේ මේ වචන අනිත් අය, අහන්න අප්‍රියයි කැමතිනෑ නතන් තතාගතව වාචන් භාසති. බුදුරජාන්සේ එබන්ධු වචන කවදාවත්ම කියන්නේ. අසත්‍ය වූත් අනිත්තා යහන්න අකමැතියුත් අනිත්තායට අයහපත පිණස පවතින් අවුතු ච්චන බදුරජාන්ශ කවදාවත්ම කියන්නේ. ඉසේ යම්පි තතාගතව වාචන් ජානාති භූතන් තච්චන් අනත්ත සංහිතා සාච පරේසං අපපියා අමනාපා. නතන් තතාගතෝ වාචා භාසති. බුදුරජාණන් වහන්සේ දන්නා අනං සත්‍යයි ඒ වචන එමත කාරණාව හැබැයි ඒක අහිත පිණිස පවතින්නේ ඒකින් ප්‍රයෝජනයක් නෑ ඒවගේ නනිත්තා ඒ අහන්න කැමතිත් නෑ ඒවගේ වචන බුදුරජාන්සේ කතා කරන්නත් නෑ ඉඩස යංචකෝ තතාගතව වාචන් ජානාති භූතන් තච්චං අත්ත සංහිතන් සාච පරේසං අප්‍යාමනාප බුදුරජාන්සි දන්නවා යම් වචනයක් සත්‍යයි ඇත්ත ඒවගේ අර්ථ සංහිතයි ප්‍රයෝජනත් සාච පරේසං අපි අමනාප හැබැයි ඒ ප්‍රයෝජනවත් ස්‍යය වචචන අහන්න අනිත් අය කැමතිනෑ. ත්‍ර කාලංයු තතාගතෝ හෝතිත් අත්සා වාචාය වේ‍යා කරණත්. එබඳු වච්චන බුදුරජාන්සේ සුදුසු අවස්ථාව බලල තමයි කියන්න. සත්‍ය වනත් පින්නවත්න අර්ථවත් වනත් අනිත්තා යහන්න කැමති නැත්තං බුදුරජාසික පාර්ට මේවා කියන්න එව කියන සුදුසු වෙලා බලල තමයි කියන්නේ. ඉගට යම්පි තතාගතෝ වාචන්, ජානාති, අභූතන් අතච්චං අනත්්‍ය සංහිතන්. සාච පරේසම් පියාමනාපා නැතන් තථගතෝ වාචම්භාස. බුදුරජාණන් වහන්සේ දන්නවන නං දන්නවා යං වචනයක් අසත්‍යයි අභූතයි අනර්ථ සංහිතයි නමුත් අනිත් අයි අහන්න කැමති. නොඒ අද්භූතකතා බොරු කතාතියන්නේ. ඒවගේ දේවල් ලහන්න අනිත් අයි කැමති. නමු බුදුරජාන්සේ කවදාවත් ඒවගේ දේවල් දේශනා කරන්නේ න අනිත් අයි කැමති වනත් අර්ථයක් නැත්තං ඒ වචන බුදුරජාන්සේ දේශනා කරන්න. ඉගාට යම්පි තතාගත වාචන් ජානාති භූතන් තච්චං අනත්ත සංහිතන් සාච පරේසං පියාමනාපා තම්පි තතාගතව වාචන් නභාසති යම්වචනයක් ඇත්තයි හැබැයි අනර්ථ සංහිතයි අයහපත පිණිස පවති ඒ වහන්න අනිත් අයි කැමති හැබේ බදුරජාන්සේ එබඳු වචනත් කියන්නේ නෑ සත්‍ය වුණනාත්. යහපත පිණිස පවතිනවාන අනිත් අයි අහන් ආස වුනත් අහන්න කැමතිවුනත් බුදුරජාසේ බැඳ වච්චන කියන්නේ නෑ. ඉගඩ යංචකෝ තතාගතෝ වාචන් ජානාති භූතන් තච්චන් අත්ත සංහිතා. යම් වචනයක් බුදුරජාන්සි දන්නවා යම් වචනයක් සත්‍යයි ඒවගේ අර්ථවත් සාච පරේසම් පියාමනාප ඒ වචන අහන්න අනිත් අයි කැමති. තත්්‍ර කාලයු තතාගතෝහොති තස්සා වාචා වේ‍යා කරණයි. දුරාස එබඳුුවචන සුදුසු අවස්ථාවල්දි එමතයිඒ කාන්තේම එබඳු වච්චන කියන මේකින් තේරුම් ගන්න පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ වචචන භාවිතා කරන ආකාරය යමක් අසත්නම් මිනිස්සුන්ට ප්‍රයෝජනයකුත් නැත්තං අහන්නත් මිනිස්ුක්කමැති නං එබඳුව වන බදුරජාන්ස කියන්නෙමන යමක් අසත්යනම් ඒවගේ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැත්තම් හැබැයි මිනිස් වහන්න කැමති දු වචන බදුරජාස කියන්නෙත් ඒවගේම යම සත්‍යයි මිනිස්සුන්ට ප්‍රයෝජනව මිනිස්ු වහන්න කැමතින හැබැයි බුදුරජාසේ ඒ වචන කියන සුදුසු අවස්ථාව බලලා ඒවගේම සමහරවචචන සත්‍යයි මිනිස්සු අහන්නත් කැමති මිනිස්සුන්ට ඇව්හාම ප්‍රයෝජනයකුත්තුවෙනවා එ බන්ඳු වන බුදුරජාන්සේ ඒ කාන්තයෙන්ම කියන ඉතිං අන්න විදිහට බුදුරජාණන් වහන්සේ වච්චන භාවිතා කරන වි්‍යිය පිළිබඳව අපිට මඟ පෙන්වීම් කල්ලා තියෙන ති බදුරජාන්සකගේ ශ්‍රාවකයන් වශයෙන් අපි වච්චන භාවිතා කිරීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනෑ. ඉති මේ සම්මාවාචාව ලෞකික වශයෙන් සමහර වෙලාට මුසාවාදයෙන් වලකිනවා සමහර වෙලාට පරුස වචනයෙන් සහරලාට කේලමින් සහරලාට සම්ප්‍රප්පලාපයෙන් වලකිනවා ලෞකික ජීවිතය තුළ පින්නත්. හැබැයි ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී. නිර්වාණය අවබෝධ කරන අවස්ථාවද එක සිතක සම්මාවාචා කියන ඔය විරති හතරම යෙදෙනවා. චිත්තක්ෂණයක මුසාවාදාවේරමනී පලමනී, සම්ප්‍රප්පලාාපා වේරමණි, පිසුනාවාචා වේරමණී කෙනම විරමණයන් එකම සිතක යෙදෙනයි. අන්න ඒ අවස්ථාව තමයි හරියටම සම්මාවාචාව කියලා කියන්නේ. ඒ අවස්ථාව තමයි අරියා අනාසවා ලෝකුත්තරා මගගංගා කියන සම්මාවාචාව. නිර්වාණය අවබෝධ කරන වෙලාවෙ එ නිර්වාණය අවබෝධ කරන මාර්ග සිතේ සම්මාවාචා කියන මාර්ගාන්ගේ යෙදෙන්න්නේ අන්නේ විදියට. එයින් මෙහා එයින් මෙපිට අනිෙකුත් අවස්ථාවලද නිවන් මාර්ගයේ ගමන් කරන අය බොරුවෙන් කේලමින් පරුසු වචනයෙන් වලකිනේ එක ලෞකිකයි. ගේලාම් පරසු වචචන හිස්වචනවලින් වැලකින එක ලෞකික එයින් ලෞකික සැපවිපාක තමයි ගෙනදී. හැබැයි නිවනාරමුණු කරගන මිච්චාවාචාවෙන් වැලකීම නිසා එය ලෝකෝත්තරමාර්ගය වැඩෙන් උපකාරයක් වෙන සහයෝගයක් වෙනවා. එතින් අන්නේ විදිහයට සම්මාවාචා පිළිබඳව කරුණු හොදාකාරෝ දැනගෙන ඒ පුරුදු පුහුණු කරනවානම් ලෞකික වශයනුස් සැප පිණිස පවතිනවා. ලෝකෝතර නිවන පිණිසත් පවතිනාවා ලෞකික වශයෙන් සැප පිණිස පවතිනවා කියල කියන්නේ මේ ජීවිතයේ විශ්වාස කටයුතු වච්චන ඇති පුද්ගලේක් බවට පත්වන. යෝග උපදිනඋපදින ආත්මලද තමන්ගේ ව්චනය අනිත්තායි පිළිගන්න. දැ මේ කාලෙ අපි දන්නවා දෙමවපියෝ කියන වචන දරු අහන්න්නේ නෑ. ගුරුවරු කියන වච්චන දරුවූ අහන්නේ නෑ. පාලකයෝ කියන වචන පාලිතය වහන්නේනෑ. ඒමකද. සම්මාවාචාවේ තියෙන අඩු පාඩුවක් එතන තිය. අනිත් අය අපේ වචන පිළිගන්නේ නැති තත්ත්වයට පත්වෙන්න පිවත්නී. අපි සංසාරදි සම්මාවාචාව පුරුදු පුහුණු කරල තියෙන අඩු පාඩුවක්මස පුරුදු පුහුණු කරලා තියෙනවා මදි. යම් කෙනෙක් සම්මාවාචාව හොදාකාරෝ පුරුදු පුහුණු කළලානං එයාගේ වච්චන සමාජය විසින් පිළිගන්නවා. එයා විශ්වාස කටයුතු පුදගලයක් පාඩ පත්වෙන. දුරජාන්හස දේශනා කරනවා මේ ලෝකකිත්තාමත්ම මිහිරි දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි කල්්‍යාන මිත්‍ර ඇසුර අනිත්ක තමයි සත්‍ය වචනය කියනෙ. ඒවගේම සත්‍ය වච්චනයෙන් කීර්තියට පත්වෙනවා කියලත් බුදුරජාණහස දේශනා කරති සච්ඡේන කිත්තිම් පප්පෝති යම් කෙනෙක් කීර්තිය ලබන්න කැමතින ඒ සත්‍ය වචන කතා කරන්නට ඕන. ඉතිං ඔන්න විදිහයට අපි බෞද්ධයන් වශයෙන් සම්මාවාචා කියනම මාර්ගාන්ගේ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නටඕන එහිදී දැනුම ඉතාමත්ම වැදගත්තෙනවා දැනුම තියන කෙනෙක්ට තමයි ඒ මාර්ගාංග නිවැරදිව වඩන්න පුළුවන්කම තියෙන්න්නේ. සම්මාදිිට්ටිය මත ඉඳලා නිවැරදිව කල්පනා කරනෙක් කෙනෙක් තමයි නිවැරදි වචන කතා කරන්න. එවිදියට තමයි පියවරෙන් පියවර නිවන් මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න. තින් මේ ධර්මදේශනාව, අපි මෙතකින් සමාප්ත කරනවා ධර්මයශ්‍රවණය කරගන හිඳීම තුළ ඔබලාගේ සිත්වල විශාල පිරිසිඳුවීමක් ඇතිවෙනවා. ධර්මය සිත්තට වැටෙනකොට සද්ධාවන්තාගේ සිත් පිරිසිදුුවෙනවා. ඒ සිතේ ඇතිවෙන පිරිසිදු කමට කියවා පින කියල. ඉතින්ඒ අනුව මේ ධර්ම දේශනා තුළිනුත් ඔබලාට ලෞකික යහාපත පිරිසත් හේතුවෙන ලෝකෝත්‍ර නිවන් මාර්ගයේ වැඩෙන්න්නත් උපකාරවෙන උදාරකුසලයක් රැස්කරගත්තා සිද්ධ කරගත්තා කියල හිත්තලා ස්ටේ සුම්නසක් ඇතිකරගන්න. සාධූ 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 ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත්කිරීමට අවස්සරයි කුරුණෑගල බෞද්ධාලෝක පාර හතරවන පටු මගේ කසේ හතරෙන්තිස් හතරණවසේ පදිංචි පියතිස්ස ලොකු බාලසූරය මහතා ධර්මදශනාවේ දායකත්වයට එක් වෙනවා. දෙදහස් අටවසරේ නොඇම්බර් මාසය විසි වෙනදින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ අමරායිරෙන් ලොකුබාල සූරිය මැතිණයට නිර්වාණ සම්පාත්තිය ප්‍රාර්ථනා කිරීම, ඒවාගේම වසර කිහිපෙකට පෙරමීිය ගිය ඇගේ මෑණියන් වූ ලුවිනෝනා රහසිංහ උපාසිකාමාතාව සුහිකරපින් අනුමෝදන් කිරීම. දෙදහස් විසි තුනේ පෙබරවාරි මාසේ පාලොස් වෙනදින මියගිය මාස්පොත හංහමුණුව නවගත්ත පදිංචිව සිටි සරත් රහසිංහ මහතාට පින් අනුමෝදැන් කිරීම වසර් කීපයකට පෙර පරලෝකප්‍රාප්ත ගිරිවුල්ල නාරංගොඩ ඇරෑපොල පදිංචිව සිටි LB.යේ ගුණවර්ධන මහතා සිහිකිරීම කේ ඇලිස් නෝනාමතාව සිහිපත්කර පින් අනුමෝදන් කිරීම නිකවැරටිය හී ලෝගම දෙෙවුල්ලෑව පදිංචිව සිට මිය ගිය B. හේරත් මදියන්සේ මහතා සිහිකිීම පින් අනුමෝදැන් කිරීම කුරුණෑගල හෙරලියාවල පදිංචිවසිට නැසීගිය, එච්චෙන් අන්දපාල මහතාට සහ කේ ඒ පොඩිමැනිිකේ මාතාව ඒවගේම අලව්ව කපුුවරල පදිංචිවසිට නැසීගිය රම්බණ්ඩා ආාපා බණ්ඩාර මහතා ඇතුළු මියගිය සංසාරගත සියලූම නෑසියන්ට පින් අනුමෝදැන් කිරීම පෙරකරනලද අකුසල් නිසා තිරිසන් ආත්මවල ඉපිද නිවසේ ජීවත්වසිට ආරක්ෂා කරන සුරතල් සතුන්ටත් මේ පින් අනුමෝදැන්බේවා කියන ප්‍රාර්ථනාව පවුල්වලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ කුුණයගල බෞද්ධලෝක පාර හතර වන පටුමග එකසිය හතරෙන් තිස් හතර නිවසේ පදිංචි පිින්වන්ත පියතිස්ස ලොකුවාලසූරේ මහතා ප්‍රධාන වුලි සේලු දෙනා විසිෙන්. උඩුගම්පොල සනසපාර දෙසිය පනස් එක නිවසේ පදිංචි පිංවාන්ත MH සෝමලතා මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයටෙක් වෙනවා. උඩුගම්පොල සනසපාර දෙසිිය පනස් එක නිවසේ පදිංචිව සිට දෙදහස් විසිතුනේ නුවැම්බර් මාසේ හත්වනිදින දිවංගත වූ M පේදස පියානාන්ගේ සියවන ජන්මදිනය නිමිත්තිෙන්, ධයබරපියාණන්ට සහ දිවංගත වුණු Mම සොපායා මුණසිංහමෑණියන්ට MH මාලා ජයන්තී සොහොයුරයට සහ නැසීගිය සියලූම සංසාරගත නෑසියන්ට පින් අනුමෝදන් කිරේීමේ මොක්කේ පරමාර්ථය ඒවාගේම සුජීවත්වසිටින පවුල්වලට සහ සම්බන්ධ දූදරුවන්ට මොුණුබොරුමිනිබිරියන්ට ධර්මස්ශ්‍රවනය කළ ඔබට නිදුක් නිරෝගී සුවය චිරජීවනය පතා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ උඩුගම්පොල සනස පාර, අංක දෙසය පනස් එක නිවසේ පදිංචි පෙන්වන්ත M් සෝමලතා මැතිනිය ප්‍රධාන පවුලේ සීලු දෙනා. වාදදුව මාාවල දකුණ විෂ්ට්‍රරාමික පාර්ටශාලාචාරිීණ, PDඩ. මාලිනී පෙරෙරා මැතිණියගේ, අසවෙෙනී ජන්මදිනය අද අපඔබතුමයට සුව සපිරි උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනෝ නිදුක්නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියන උදාාර ප්‍රාර්ථනාව ඒවාගේම වසර විසි අටකට පෙරමියගිය ආදරණය ස්වාමියයා Mවෙක්ට පෙරේරා, වසර තිස් හතකට පෙරමියගියPD පෙරේරා පියාණන් වසර තිස් නවයකට පෙරමියගිය කරලයින් ෝනා මැනියන්. දෙපාර්ශවේ සංසාර්ගත මිය පරලවගිය සියලූ මනෑසියන් සිහිකරපින් අනුමෝදැන් කිරීම විද්දෙස්ගත පුදු ප්‍රධහන පවුලේ දියනියන් දෙ දෙෙන බෑනවරු මොනුබොරු මිනිබෙරියන් සියලු දෙනාට මේ අයගේ අධ්‍යාපන කටයුතු ව්‍යාපාරික කටයුතු රැකරක්ෂා කටයුතු සියල්ල සපලවේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිව අද දවසේ ධර්මදේශනාවේ දායකත්වෙයටෙක් වන්නේ. දැනට විදෙස් ගතව සිටින තුෂාන් චන්ධිම පෙරේරා පුතනුවන් මේ පොතනුවන්ගේ පවු්ලේසිරු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ල බේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ අය දායකත්වයට එක්වන්නේවාදුව මාවල දකුණ නිවසේ සිටයි. මඩුගල්ල නෝරිය පදිංචි Hස්. පලි ැතිනිය සහ වයිLMCේ පාල මහතා ධර්මදේශ්නාවේ දායකත්වයටෙක් වෙනවා. දෙපාර්ශවේමිය පරලවගිය දෙමවපියන් ප්‍රධාන සංසාරගත සියලූමනෑසියන්ට හිතමිතුරන්ට පින් අනුමෝදැන් කිරීම එ අයිගේ භවගාමී ජීවිත වාසනාවන්තවේවා කියන ප්‍රාර්ථනාව දූදරුවන්ගේ නිදුක් නිරෝගී බව සහ මොනුබොරු මිනිිබෙරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවේවා කියන ප්‍රාර්ථනාව ඒවාගේම රැකීරක්ෂා කටයුතු සාර්ථක වේවා කියන උදාර ප්‍රාර්ථනාවද ඇතිව අද දවසේ ධර්මදේශනාාවේදායකත්වයට එක්වන්නේ මඩුගල්ල නූරිය HW. ප..ලි මැතිනිය සහ වLMේ පාල මහතා ප්‍රධාන පවුලේ සෙලු දෙනා. අගලවත්ත කිතුල් ගොඩ ගාමිණී නිවසේ නැන්සි ගමගේ විශ්ට්‍රාමික ගුරුමාතාව ධර්මදේශ්නා වේදායකත්වයට එක් වෙනවා. නොඇම්ඹර් මාසේ විසි වෙන දින අදදින උපන්දිනය යෙදෙන දර්ශන විතාන මහතාට සහ ලොකුපපුතු ලේලිය මුණුපුුරන්දි දෙනා මේ සලු දෙනාට නිදුක්නෙරෝගී සුවය, චිරජීවනය දර්ඝාවිශ ප්‍රාර්ථනා කිරීම. අපි දර්ශන විතාන මහතාට සුව සපිරී උපන්දිනයක් වේවා කිය ප්‍රාර්ථනා කරනවා. සුජීවත්වසිටින නැන්සි ගමගේ ගුරුමතාවට නිදුක්නිරෝගී සුවය, රජීවන ලැබ සුවසේ පාරමී පුරා නිවනිින් සැනසීමට මේ කුසලය හේතුවේවා කියන ප්‍රාර්ථනාව තම පවුලේ ජීවන කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරවන ප්‍රියන්ත නාමලි දෙපල ප්‍රධහන දූපුතුන්ට සතශාන්තිය ප්‍රාර්ථනාකිරීම අබහවා ප්‍රාප්ත ආදරණය දෙම උපියන්ට වැඩිමහල් සොහොයුරියන්ට මස්සිනාලාට ආදරණය ස්වාමි පුරුෂයා, සුගත දාශල විතාන මහතා එතුමාගේ දෙමවපියන් සහ සංසාරගත පවුල්වලට සහ සම්බන්ධමිය පරලවගිය සියලූම නෑසියන්ට පින් අනුමෝධන් කිරීමේ අරමුණ ඇතිව අද දවසේ ධර්මදේශනාාවේදායකත්වයටෙක් වන්නේ අගලවත්ත කිතුළු ගොඩ ගාමිණ නිවසේ පදිංචි නැන්සි ගමගේ විශ්ට්‍රාමික ගුරුමාතාව ප්‍රධාන පවුලේසිලු දෙනා. මේලඟට, මයි තාම ගෞරවවෙෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයණන් වහන්සේට පුුණානුමෝදනාව සඳහා. ධර්මශ්‍රවනය කිරීමෙන් එවගේ තිසරණ සහිත පංචීට අයිටීම් ආදී වශයෙන්. මේ අවස්ථාවදී අත්පත් කරගත්ත මේ උදාර පුුණ්‍ය සම්පත්්‍යනු භාවෙන්. ඒ පරලෝක ප්‍රාප්, ඥාතීතමිත්‍රාදී හැමටත් ඔබ හැම දෙනටමත් මෙලෝ පරලොව ජීවිතය සූපත්වී. ඉතාම ඉක්මණින් සෝවාන්නාදී මාර්ගඵල පිළිවෙලින් අමාමහ නිවන අවබෝධ කරගැනීම පිණිසත් මේ උදාර ධර්මශ්‍රණමය කුසලය හේතුවාසනාවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවියෝත් මේ උදාරපින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙලා අපුවත් බුද්ධ සාසනයත් කලට වේලාවට ආරක්ෂා කරත්වා කියල අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසටහාචබුම්මට්හා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිත්වා చිරංරක්හං තුලෝකසාසනං ආකාසටහාචබුම්මට් frequencies දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා చිරංරක්ਖං තුදේශනං ආකාසට්හාචබුම්මට තාදේවානාගා මහිද්දිිකා, පු්ඥන්තන් අනුමෝදිත්වාචිරං රක්හන්තුමං පර ධර්මශ්‍රවනානි සංසභ බලයෙන් සියල්ු දෙනාටම උතුම් අමාමහන්නිවන් සුවයත්වේවා. ධර්ම දේශනය පැවැත්වූ ගෞරවණය දේශකැනන් වහන්සේ කඳුබොඩ ශ්‍රී සුමතිපාල නාහිමි සැෙනසුන් අරණවාස, ආචාර්ය පෝජ්ජ්‍යපාද පැළැන්වත්තේ ධම්ම රක්්‍යහිත ස්වාමීන් වහන්සේ. අපිඔුන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාධූ සාදු සාදුූ, නි ධර්ම දශයක දායකත්වවෙලා බාගැනීමට ඔබට පිළිවන්න අපිට කතා කරන්න අපේ දුරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනාවයයි. හැත්තෑ එකයි හතලිහ මෙම ධර්මදේශනයේ ශ්‍රල්බ.. ධර්මදේශනා YouTubeු ුබ් නාලිකා ඔස්සේද සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්මස් ප්‍රවණය කළ ඔබට සම්මා සම්බුදුසරණයි.